අපි දන්නවා වරිදු හසනංග නියෝජනය කරන්නේ RCB කණ්ඩායම. ඉතින් අපි දන්නවා RCB කණ්ඩායම අවසානට ක්‍රීඩා කරපු සන්රයිසර්ස් එක තරගයේදී වරිදු හසරංගට හැකියාවක් ලැබුණා ලක්කඩලු පහක් දවා ගන්න. ඉතින් ලකුණු 18යි ලබා දුන්නේ පන්දුවර 4යි එකනි ලකුණු ඕරයයි. අපි කතා කරොත් එහෙම මේ තරගාවලියේ දෙවෙනි වැඩිම කඩුලු ලාභය වරිදු වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා මිඩිල් ඕවර්ස් වල වැඩිම කඩුලු ලාභයත් වරිදු. හරි, තරගය අවසන් වුණාට පස්සේ ක්‍රිකින්ෆ් එකත් එක්ක තියෙන ඉන්ටර්වියු එකක්. ඉතින් එහිදී වරිදුගෙන් අහනවා ශ්‍රී ලංකීය ක්‍රීඩකයන් කොහොමද පර්ෆෝම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ශ්‍රී ලංකේ ක්‍රීඩකයන් ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් එහිදී වරිදු කියනවා අපි සෙල්ලම් කරපු හතර දෙනාම, කියන්නේ ඔහු ඒක මහේෂ් තීක්ෂණ, ඒක දුෂ්මන්ත චමීර සහ භානුක රාජපක්ෂ ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. ගොඩක් සෑහීමකට පත් වෙන්න පුළුවන් හැම වගේම පර්ෆෝමන්ස් ගැන. ඒකම වරිදු කියනවා අපේ කණ්ඩායමේ, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ෆ්‍රන්ට් ලයින් බෝලර්ස් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ප්‍රධානව පන්දුවන්නම් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම මේක ක්‍රීඩා කරනවා. මහේෂ්, එයා සහ දුෂ්මන්ත, ඉතින් ඒ 3 දෙනාම හොඳට පර්ෆෝම් කරලා තිනවා. මේ වගේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක, මේ වගේ ටූර්නමන්ට් එක, ඒ ගන්න එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා කියලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට. ඉතින් අර අපි කලිනුත් කිව්වා වගේ මදන IPL වගේ තරගාවලියක් ක්‍රීඩා කරන එකෙන් ක්‍රිකට්ගෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ඉන්නේ හොඳම කෝචස් ලයික් ෆාස්ට් බෝලින් කෝචස් අපි දන්නවා ගොඩක් හොඳ අය, ඒකම ස්පින් බෝලින් කෝචස්. ඉතින් ඉන්න හොඳම කෝචින් සෙට් එකත් එක තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ෂෙයා කර ගන්න පුළුවන්. ඒකම පරණ ප්ලේයර්ස්ලා ඉන්නවා, අනිත් රටවල ප්ලේයර්ස්ලා ඉන්නවා, එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි වරිදු කියන්නේ ශ්‍රී ලංකීය ක්‍රීඩකයන් ඉතාමත් හොඳට පර්ෆෝම් කරලා තියෙනවා කියලා.